අයිබෝන් කියල පිළිගන්නවා මම තික්ම පිල් පිටිය. අදවලට මම අරන්වෙන්නේ රෝස්ස තේකක් රෝස්ටිය එකක් හදනට කියල දෙන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය මුද්‍රව්‍ය තමයි දෙහිගෙඩියක් රෝසමල් කීපයක් අත් රෝසන ගොඩක් විශේෂයි වගේමයි මී පැණි උණුවතුර. ඉඳන් අපි පටන්ගම් කොහොමද රෝස තේකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි උණු වතුර භාජනයට මේ වගේ රෝස මල් පෙති ටිකක් කරලා දාගන්න ඕනේ. මේ වගේ ඔක්කොම ටික කඩා ගන්න ඕනේ. ඔයිට පේනවා මේ ඔක්කොම මල් ටික මේ උණු වතුර වලට අපි එකතු කරගෙන ඉවරයි. ඒකට මේ දෙහි බෑය අපි එකතු කරනවා. ගොඩක් වෙලාවට දෙහි දාද්දී ඉක්මනට අපේ ශරීරයට අපි මේ ගන්න දේවල් උරා ගන්නවා. ඒ වගේමයි අපි ටිකක් වහලා තියෙනවා. වගේමයි මේ රෝස පෙතිවල තියෙන වර්ණය හොඳින් මේ වතුරට එකතු වෙන්නත් උදව් වෙනවා දෙහි. අපි මේක විනාඩි 5ක් 10ක් මෙහෙම වහලා තියාගමු. හරි. අපි දැන් බලමු අපි විනාඩි 10ක් තියාගත්ත අපේ රෝස මල් වතුර එක මොනවද කියලා හොඳ පැහැයක් ලැබිලා තියෙනවා. මේ මල් ගේම් ටික මෙහෙම ඉවත් කරගමු. මොකද ඒකේ තියෙන රසය, කුණේ වර්ණය දැන් මේ වතුර එකට මේ ටී එකට එකතු වෙලා හින්දා මල් පෙති ටික අපි ඉවත් කරගමු. හරි. මේ තමයි අපි හදාගත්ත රෝස් ටී එක. දැන් අපි ඒකට අන්තිමේම කරන්න ඉතුරුයි මී පැණි ටිකක් එක් කරන එක. බලන්න වර්ණය තව වෙනස් වෙනවා. එහෙනම් අපි හදාගත්තු මේ රෝස් තේක පානය කරලා බලමු. ඉතින් විදේශ රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ මේ පානය. මේක සීර්සියක් ස්වභාවිකයි. ඉතින් ඔයාලට ගෙදර හදාගන්න පුළුවන් ඕනම ගෙදරක රෝස පැලයක් තියෙනවා. ඉතින් රෝස මල් පිපෙන කාලෙට හරි එතරම් සාමාන්‍ය රෝස මල් නම් පිපෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කඩාගෙන උදේට කිරි තේකක් වෙනුවට ඉතින් ඔයාලට මේක ඉදරහිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ දේවල් අප පුරුදු වෙන්න ඕනේ ලස්සනට ඉන්න, සෞඛ්‍ය සම්පන්නව ඉන්න. අපි එතරම් ඉවත්ෙන්න තියෙන දේවල් ප්‍රයෝජනයට අරගෙන නිරෝගීවත් වෙන්න.
අමාරක යෝජනා කරනවා. ඉතින් ටෙක්මබිල් වීඩියෝ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න.